පන්දුයෙන් පන්දුවට පන්දු වාරයෙන් පන්දු වාරයට අපි කරන්න සිටුේෂන් එක දිනන සිටුේෂන් එක දිනන්න දිනන්න අරගේ අපේ පැත්තට හැරෙන ඔගොල්ලෝ කල්පනා කරන්න තමන්ට දැන් කොච්චර හොඳට ෆෝකස් දාන්න පුළුවන්ද මොන ලයින් එකේද වැඩියෙන් කන්සිස්ටන්ට්ලි දාන්න පුළුවන් වයිට් එකටද විකට් එක කෙලින්ද හීල් එක පැත්තටද කියන එක අනිත් විශේෂත්වය තමයි හීල් එක පැත්තට අපි යෝක් කරන්නේ ඕනම පිටිකරුවේ වයිට් එක පැත්තේ වගේම තමයි රීච් කරගන්න බෑ යාට හීල් එක පැත්තේ මොකද හේතුව එයා මෙහෙම කරලා ගහනකොට බැට් එකේ ඇන්ගල් එක කව වෙනවා බැට් එකේ ඇන්ගල් එක කව වෙනවා කියන්නේ අයිමත් එයාට බැට් එක මැදින් ගහන්න හැකියාව නැති වෙනවා ඒක නිසා තමයි අපි නිතරම වේගෙන් පන්දුර පහර දෙන කට්ටිය ආවට පස්සේ මේ හීල් එක පැත්තට බෝල් කරන්නේ වයිට් යෝග බෝල් කරන්නේ එයාගේ තියෙන පවයකින් එයාව එළියට ගන්න. එයාගේ තියෙන පවයකින් එයා එළියට ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ටීම් එකට අවශ්‍ය අර සිටුේෂන් එක දිනලා දෙන්න. යෝගට එකක් භාවිතා කරනකොට වැදගත් කාරණා කීපයක් තියෙනවා. හේතුව තමයි ඔගොල්ලෝ බලන්න ඕනේ ඔයාට පන්දුව අතට හම්බෙනකොට දැන් මේ පන්දු වාරයට මට ලකුණු කීයක් විතරද ලබා දෙන්න පුළුවන් වෙන්නේ කියන්නේ. මොකද ඔයත් එක්ක අනිත් පැත්තෙන් බෝල් කරන පාර්ට්නර් ඔයා ට්‍රස්ට් කිරීමේ හැකියාව තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් පන්දු වාර 3කදී ලකුණු 30ක් ලබා දෙන්න තියෙන 30ක් නවත්තන්න තියෙනවා නම් ඒ කියන්නේ අපිට එක්කෙනෙකුට හම් වෙන්නේ පන්දු වාරයේ ලකුණු 10ක් විතර. හැබැයි ඒ අවස්ථාවේදී කඩුළු ඒගොල්ලෝගේ වැටිලා නම් අපි පිටිකරුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් වගේ නම් ඉන්නේ. අන්න ඒම සිටුේෂන් එකක් ආවොත් අපි තේරුම් ගන්න ඕන හිතේ හයියට වඩා ටැක්ටිකලි මම මේ වෙලාවේ විකට් එකක් ගන්න හදනවද නැත්නම් ලකුණු 10ට වඩා අඩුවෙන් ලකුණු 6කට ලකුණු 7කට විකට් එක නැතුව මේ ඕවර් එක දාලා දෙනවද කියන එක. කොහොමද මේ වයිට් යෝකර් එකක් දානකොට පන්දු රකින්නන් සකසන්නේ කියන එක. පන්දු රකින්නන් සකසන එක ගොඩක් වැදගත්. සමහර ප්‍රතිකරුවෝ ඉන්නෝ වයිට් යෝක එකක් දානකොට එයා පව එක යූස් කරලා එයා හදනවා ඉන්න ෆීල් එක බීට් කරන්න. සමහර අය ඉන්නවා අපි දාන පන්දුවේ වේගය යූස් කරලා මේ ගැප් එකට ගහලා ලකුණු 6-4 මේ ලකුණු 4 ගන්න. ඉතින් ඒක නිසා ඒ ඉන්න ප්‍රතිකරුවා ගැන තමන් අවධානයෙන් ඉන්න ඕනේ. මෙයා ඉන්නේ මම දාන පන්දුවේ වේගය යූස් කරලා 4 එකක් ගහන්නද එහෙම නැත්නම් පවයක යූස් කරලා 6 එකක් ගහන්නද කියන්නේ. ඒ අනුව තමයි ෆීල්ඩ් එක ඉස්සරහට එනවද පිටිපස්සට එනවද කියලා තීරණය කරන්නේ. අනිත් කරගත් කාරණාව තමයි වයිට් යෝකරයක් දානකොට එක වයිට් එකක් ගියා කියලා පැනික් වෙන්න එපා. ඒ කියන්නේ අප්සෙට් වෙන්න එපා. හේතුව එහෙම අප්සෙට් වුණොත් අපි අපේ ප්ලෑන් එකෙන් පිට පැනලා මේ වයිට් එකට දාන්න නැතුව තව පොඩ්ඩක් කෙලින් බෝල් ගන්න බලන්න. එහෙම වුණොත් ෆීල්ඩ් එකේ ඉන්නේ වයිට් එකට අපි හදලා හැබැයි අපි බෝල් කරන්නේ වයිට් එකෙන් ඇතුළට. එතකොට ලකුණු යන chance එකක් තියෙනවා. නමුත් අපි එක අරමුණක ඉන්නව නම් නෑ මම වයිට් යෝකස් විතරයි දාන්නේ කියලා එක වයිට් එකක් ගියාට ඒක ගණන් ගන්න එපා. මොකද ඒ වෙලාවේ ටීම් එකක් කැප්ටන් උත් ඒ වගේම පන්දු යවන අපි එක්ස්පෙක්ට් කරලා තියෙන්නේ එක වයිට් එකක් ගියාට කමක් නෑ. අයක් හතරක් යනකොට වයිට් එකක් ගන්න එක අපිට වටිනවා. ඒක නිසා වයිට් එකක් ගිය මිස්ටේක් එක හදාගන්න පන්දුව කෙලින් කරන්න එපා. අයිමත් වයිට් එකටම යෝක් එක දාන්න ට්‍රයි කරන්න. අපි කරන මිස්ටේක් එක තමයි වයිට් එකක් ගියොත් අපි හදන බෝල ටික කෙලින් ගෝල් කරන්න. ඒක තමයි අපි කරන ලොකුම වැරැද්ද. ඒක නිසා මතක තියාගන්න ඒ වැරැද්ද කොයි වෙලාවකවත් කරන්න එපා. වයිට් බෝලයක් ගියොත් නැවතත් හරි ලයින් එකේ පන්දු යවන්න පුරුදු වෙන්න. ඒක තමයි වැදගත් දේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට යෝග පන්දුව ගැන ඒ වගේම යෝග පන්දුව යවන්න කලින් කොහොමද මේක හදාගන්නේ මොන වගේ විදියට කෝන්ස් තියන්න ඕන යෝග පන්දුව භාවිතා කරන්නේ කොහොමද තරඟයට අනුකූලව සිටුේෂන් එක අනුව මේ හැමදේම දැනුවත් කිරීමක් කරා මම හිතන එකෙන් ඔයගොල්ලෝ ගොඩක් දේවල් ලබා ගන්න ඇති කියලා ඉතින් තව යම් කිසි දෙයක් ඔයගොල්ලෝ තියෙනවා නම් දැනගන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඊට අමතරව මම හිතනවා අපි ඊළඟ පාර ඔගලොත් එක්ක නැවත හමු වෙනවා
ස්ලෝ බෝල් එක නැත්නම් හිමින් බන්දු සම්බන්ධයෙන් කොහොමද හිමින් බන්දුවක් යවන්නේ ඇයි අපි හිමින් බන්දුවක් යවන්නේ ඒ යවන පන්දුවට කොහොමද ෆීල්ඩ් එක හදා ගන්න ඕන පන්දු රකින්නන් හදා ගන්න ඕන කියන එක ඉතින් ඒ හැමදේමත් එක්ක අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.